ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එක එකනි channel එකත් එක්ක එකතුලා ඉන්නවා හැම කෙනෙක්ම අද ඔයාලටම මම අරගෙන ආවේ Asus Republic of Gamers තව දෙකින් කිව්වොත් Asus ROG series එකේ 2021 අවුරුද්දෙනිකුත් කරන අලුත්ම Zephyrus G14 gaming laptop එකේ unboxing video එක Asus කියන්නේ මේ වෙනකොට personal computers ලෝකේ උඩින්ම තියෙන brand name එකක් විශේෂයෙන්ම අලුත් තාක්ෂණයන් විතරක් නෙවෙයි එයාලටම ආවෙන එක හරිම interesting features නිසා Asus ලගේ හැම laptop එකක්ම හැමෝගෙම වගේ අවධානයට ලක්ුණා. ඉතින් උනේ 2021 අවුරුද්දෙත් Asus ලා හොඳ build quality එකක් එක්ක එවැගේම හොඳම performance එක්ක Zephyrus G14 gaming laptop එක release කරලා තියෙනවා. සාමාන්‍යයෙන් gaming laptop එකක් කිව්වම අපිට එකපාරට මතක් වෙන්නේ size එකේ ලොකු සෑහෙන බර laptop design එකක්නේ. හැබැයි මේක ගොඩක්ම lightweight slim laptop එකක්. මේකේ බර කිලෝ 1.6ක් විතර. ඒ කියන්නේ හරියට අපි පාවිච්චි කරන සාමාන්‍ය notebook එකක බරට සමාන බරක් තමයි මේකෙත් තියෙන්නේ. ඒ නිසා බොහොම පහසුවෙන් ඔයාලට මේක අරගෙන ඕනම තැනක travel කරන්න පුළුවන්. laptop එක unbox කරන කලින් ඔයාලට දැන් screen එකේ බලා ගන්න පුළුවන් මේ laptop එකේ තියෙන hardwares මොනවද කියලා. මෙවේ තියෙන විශේෂත්වයන් ගැන අපි වීඩියෝ එක අන්තිමේදී කතා කරමු. එහෙනම් දැන් අපි ඉක්මනින්ම යමු අපේ laptop එක unbox කරලා බලන්න. बॉक्स को ओपन करला मम इसल मेलियट गन्नवा लैपटॉप एक तीन बॉक्स एक එතකොට මේකත් එක්කම තව පොඩි කාඩ්බෝඩ් පැකින් එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා වෝටර්ප්‍රූෆ් ස්ලීව් බෑග් එකක්. මම ඔයාලට ඉස්සෙල්ලම පොඩක් පෙන්නන්නම් මේ බෑග් එක මොන වගේද කියලා. හරි අපි දැන් යමු ලැප්ටොප් බොක්ස් එක ඕපන් කරලා බලන්න. බොක්ස් එක ඕපන් කරාම උඩින්ම තියෙනවා ලැප්ටොප් එක. දැනට අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියලා බලමු මොනවද අනිත් ඇක්සසරිස් කියලා. මේ බොක්ස් එකේ තියෙනවා user manuals. වම් පැත්ත පොකට් එකේ තියෙනවා power cord එක. දකුණු පැත්තේ පොකට් එකේ උඩින්ම තියෙනවා rock strikes impact mouse එක. සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් ගනිද්දී අපිට මවුස් එකක් ලැබෙන්නේ නැහැ. මේක ෆ්‍රී ලැබෙන එකක්. ඒ ඇරෝ නම මේ මවුස් එකේ නම් මම එච්චර ලොකු විශේෂත්වයක් දකින්නේ නැහැ. අපි බලමු මේක පාවිච්චි කරද්දී කොහොමද කියලා. ඔන්න ඊළඟට තියෙනවා වොට් 180ක පවර් ඇඩැප්ටර් එක. මේ ලැප්ටොප් එක චාර්ජ් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය විදිහට මේ පවර් කෝඩ් එක පාවිච්චි කරලා අපිට ලැප්ටොප් එක චාර්ජ් කරගන්න පුළුවන්. අනිත් එක තමයි අපිට පුළුවන් ලැප්ටොප් එකේ තියෙන ටයිප් C චාර්ජින් පෝට් එක පාවිච්චි කරලා ලැප් එක චාර්ජ් කරගන්න. මේ ලැප්ටොප් එකේ ඉන්බිල්ට් වෙබ්කැම් එකක් නැහැ. ඒ වෙනුවට තියෙන සෙපරේට් වෙබ්කැම් එකක්. මේ තියෙන්නේ ඒ වෙබ්කැම් එක. විශේෂයෙන්ම ගේම් ස්ට්‍රීමර්ස්ලට ඉන්බිල්ට් කැම් එකකට වඩා මේ විදිහේ වෙබ්කැම් එකක් එන එක ලොකු වාසියක්. මොකද මේ වෙබ්කැම් එක ක්‍රම තුනකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ඕනනම් අපිට පුළුවන් කැම් එක මේකත් එක්කම එන හෝල්ඩේකට සෙට් කරලා මේසෙ උඩින් තියාගන්න. එහෙම නැත්නම් මේ හෝල්ඩේක අපිට ට්‍රයිපොඩ් එකකට සෙට් කරන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් මේ කැම් එක ලැප්ටොප් එකේ ලිඩ් එකට සෙට් කරගන්න. ඒක කරන විදිය අපි ලැප්ටොප් එක ඕපන් කරාට පස්සේ බලමු. මැදින් තියෙනවා කැමරා ලෙන්ස් එක දෙපැත්තෙන් තියෙනවා ඩයරෙක්ෂනල් මයික්‍රොෆෝන්ස් දෙකක්. දැනට මම මේක හෝල්ඩ් එකට සෙට් කරගන්නවා. මේ තියෙන කැම් එක ලැප් එකට කනෙක්ට් කරන USB කේබල් එක. කේබල් එක කනෙක්ට් කරන්න කැම් එක පිටිපස්සේ තියෙනවා මයික්‍රෝ USB පෝට් එකක්. හරි බොක්ස් එකේ තියෙන දේවල් අපි බලලා ඉවරයි දැන් යමු ලැප් එක ඕපන් කරලා බලන්න. ලැප් එක අතර ගත්තම මේ ලැප් එකේ උඩින් තියෙනවා රිමූවබල් ස්ටිකර් එකක්. මේකේ තියෙනවා මේ ලැප්ටොප් එකේ තියෙන විශේෂ හાર્ඩ්වෙයාර් ස්පෙસિෆිකේෂන්ස් කීපයක් ගැන විස්තර. සමස්තයක් විදිහට ගත්තොත් මේ ලැප්ටොප් එකේ ඩිසයින් එක කලින් අවුරුද්දකට ගොඩක්ම සමානයි.
ලැප්පෙක ඕපන් කරද්දී මම ආසම ෆීචර් එකක් තමයි මෙන්න මේ ergo lift hinge design එක. මේක Asus ලටම ආවේනික design එකක්. ergo lift design එකේ විශේෂත්වය තමයි lid එක අංශක 141ක angle එක දක්වා ඕපන් කරන්න පුළුවන්. ඒත් එකම keyboard එක උපරිම අංශක 3ක angle එකකට ඉස්සෙනවා. මේ keyboard position එක අපි game එකක් ගහද්දි විතරක් නෙවෙයි සාමාන්‍ය වෙලාවක type කරද්දි පවා අතට හරිම පහසුයි. ඒ වගේම තමයි hinge එකේ තියෙන vent එකට රත් වුණ වායුව එළියට දාන්න වැඩිපුර පහසුවක් ලැබෙනවා. මොකද මෙතන වැඩිපුර ඉඩකඩ තියෙන නිසා. සාමාන්‍ය laptop එකක් පාවිච්චි කරද්දී අපි ගොඩක් දෙනෙකුට කරන්න ඕන දේ වගේම කරන්න බැරිම දේත් වෙන්නේ laptop එක ඇඳේ මෙට්ටි උඩ තියාගෙන වැඩ කරන එක. මොකද මේ වැඩෙන් ලැප්ටොප් එකේ පහල කොටස හීට් එක එළියට යන විදියක් නැති නිසා ලැප්ටොප් එකේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්. හැබැයි වෙනත් ලැප්ටොප්ස් වගේ නෙවෙයි මේ ergo lift ටෙක්නොලොජි එක නිසා අපිට මේ ලැප්ටොප් එක මෙට්ටයක් උඩ උනත් තියාගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. කීබෝඩ් එක ගැන කතා කරොත් මේක ගොඩක්ම හાર્ඩ් යූස් කරන්න පුළුවන් විදිය කීබෝඩ් එකක්. මට නම් මේක ටයිප් කරද්දී අතර දැනෙන්නේ හරියට ඩෙස්ක්ටොප් කීබෝඩ් එකක ටයිප් කරද්දී එන ෆීලින් එක. කීබෝඩ් එක දෙපැත්තෙන් ස්පීකර්ස් දෙකක් තියෙනවා. උඩින් අපිට බලා ගන්න පුළුවන් වන් ටච් ලොගින් පවර් බටන් එක. මේ පවර් බටන් එක ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක් විදියට වැඩ කරනවා. එතකොට අපිට පුළුවන් පාස්වර්ඩ් ටයිප් කර කර ඉන්නේ නැතුව පවර් බටන් එක අපේ ඇඟිල්ලෙන් ප්‍රෙස් කරපු ගමන්ම කම්පියුටර් එකට ලොග් වෙන්න. डिस्प्ले එක ගැන කතා කරොත් ස්ක්‍රීන් සයිස් එක අඟල් 14යි. ඒ කියන්නේ ගොඩක්ම පෝටබල් ඩිවයිස් එකක් මේක. මේකේ තියෙන IPS පැනල් එකක් නිසා අපිට මොන ඇන්ගල් එකකින් ඩිස්ප්ලේ එක දිහා බැලුවත් බොහොම පැහැදිලි රූප දකින්න පුළුවන්. ඒ වගේම තමයි ස්ක්‍රීන් එකෙන් ඇහැට කරදරකාරී රිෆ්ලෙක්ෂන්ස් එන්නේ නැහැ. මොකද මේකේ තියෙන ඇන්ටි ග්ලෙයර් ස්ක්‍රීන් එකක් නිසා. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ ලැප්ටොප් එකේ බිල්ඩ් ක්වොලිටි එක ගැන. ලැප් එකේ බෑක් ලිඩ් එක හදලා තියෙන්නේ සැහැල්ලු ලෝහයක් වෙන ඇල්මිනියම් වලින්. ඒ වගේම මේ කීබෝඩ් එකත් එක්ක කොටස හදලා තියෙන්නේ මැග්නීසියම් ඇලොයි වලින්. මැග්නීසියම් ඇලොයි කියන්නේ බොහොම සැහැල්ලු හැබැයි හරිම ශක්තිමත් ලෝහයක්. ඉතින් ඒ නිසා මේ ලැප්ටොප් එකේ කල් පැවැත්ම ගැන අපිට හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. පවර් ඔන් කරාම අපිට බලා ගන්න පුළුවන් කීබෝඩ් එකේ බෑක් ලිට් එක. සාමාන්‍යයෙන් පෞද්ගලිකව මම ගොඩක් කැමති RGB බෑක් ලිට්ස් වලට වඩා මේ වයිට් බෑක් ලිට් එකට. ඊළඟට අපි මේ ලැප්ටොප් එකේ පෝට්ස් ගැන කතා කරොත් වම් පැත්තේ සයිඩ් එකේ මුලින්ම තියෙනවා වෙන්ට් එකක්. ලැප් එකේ හීට් එක එළියට දාන්න. ඊළඟට තියෙනවා පවර් ස්ලොට් එක. ඊළඟට HDMI පෝට් එක. ඔන්න මේ තියෙන්නේ 3.2 second generation Type-C USB පෝට් එකක්. මේක ඩිස්ප්ලේ පෝට් එකක් වගේම පවර් ඩිලිවරි වලට, ඒ කියන්නේ ඔයාට ලැප්ටොප් එක charge කරගන්නත් මේ පෝට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා 3.5 mm audio jack එක. දකුණු පැත්තේ තියෙන ports බලුවොත් මුලින්ම තියෙනවා Kensington security slot එකක්. public place එකක එහෙම නැත්නම් ලොකු සෙනගක් ඉන්න තැනක ඔයාලා ලැප් එක තියලා යනවා නම් ඔයාලට පුළුවන් Kensington lock එකක් දාලා යන්න. ඊට පස්සේ තියෙනවා vent එකක්. ඊළඟට තියෙනවා ඔන්න Type-A, ඒ කියන්නේ සාමාන්‍ය USB ports දෙකක් එක ළඟ. ඊට එහා පැත්තෙන් තියෙනවා ආයිමත් USB Type-C port එකක්. මේ G14 laptop එක colors දෙකකින් එනවා. එකක් තමයි Moonlight White, අනිත් එක තමයි Eclipse Grey. මේ laptop එකේ තියෙන්නේ Eclipse Grey color එක. මේ G14 laptop එකේ design එකේ තියෙන ප්‍රධානම feature එකක් තමයි backlit එකේ තියෙන animatrix feature එක. මේක බොහොම simple mini LED display එකක්. ඔයාට text ඒ වගේම GIF වගේ දේවල් මේ display එකට දාගන්න පුළුවන්. gamer කෙනෙකුට මේක වැදගත් වෙන අවස්ථා කීපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න ඔයා e-sport tournament එකකට සහභාගී වෙනවා නම් ඔයාගේ screen name එක මේ LED panel එකේ display කරන්න පුළුවන්. ඔයාට ඉදිරියෙන් ඉන්න අයට බලා ගන්න පුළුවන් විදිහට. ඒ වගේම ඔයාට logo එකක් තියෙනවා නම් ඒක add කරන්නත් පුළුවන්. මීට අමතරව මේ animatrix එක පාවිච්චි කරලා තව ගොඩක් විනෝදාත්මක දේවල් කරගන්න පුළුවන්. අපි දැන් බලමු ලැප් එකත් එක්ක ආව මවුස් එක මොන වගේද කියලා. මවුස් එක කනෙක්ට් කරාම මේක සාමාන්‍ය මවුස් එකක් වගේම තමයි වෙනසකට තියෙන්නේ හරිම ලස්සනට කලර්ස් චේන්ජ් වෙනවා. ඊළඟට මම පෙන්නන්නම් කොහොමද webcam එක ලැප් එකේ ලිඩ් එකට සෙට් කරගන්නේ කියලා. මේ විදිහට ඔයාට ලිඩ් එකේ ඕනම තැනකට මේ කැම් එක එහෙ මෙහෙ අරගෙන යන්න පුළුවන්. hardware specifications ගැන කතා කරොත් ලැප් එකේ CPU එක Ryzen 9 5900HS CPU එකක්. මේකේ cores 8යි threads 16ක් තියෙනවා. AMD ල මේ HS series එකේ CPU විශේෂයෙන්ම හදන්නේ gaming laptops වෙනුවෙන්.
අල්ට්‍රාස්ලිම් ලැප්ටොප්ස් වල පර්ෆෝමන්ස් වැඩි කරගන්න, ඒ වගේම බැටරි ලයිෆ් එක වැඩි කරගන්න වගේ දේවල් වලට මේ CPU එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ CPU එකත් එක්ක ඔයාලට පුළුවන් ඇඩ්වාන්ස් ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒ වගේම ලැප් එක අන්බ්ලොක් කරපු වෙලාවටත් ගේම් එකේ පර්ෆෝමන්ස් අඩු නොකර ගොඩක් වෙලා ප්ලේ කරන්න. GeForce RTX 3060 GPU එකක් තමයි මේ ලැප් එකේ තියෙන්නේ. ඒ වගේම ටෙරාබයිට් එකක SSD එකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම එක ඔයාලට ගොඩක්ම graphically demanding games හොඳම පර්ෆෝමන්ස් වලින් ප්ලේ කරන්න පුළුවන්. අන්තිමට වීඩියෝ එක ඉවර කරන්න කලින් අපි පොඩ්ඩක් බලමු ගේම් එකක් අල්ට්‍රා සෙටින්ග්ස් වලින් ප්ලේ කරලා ලැප් එකේ පර්ෆෝමන්ස්, ඒ කියන්නේ ෆ්‍රේම් රේට් එක, ක්ලොක් ස්පීඩ් එක, ඒ වගේම CPU, GPU යූසේජ් කොහොමද කියලා. අපි හැමෝටම ගොඩක්ම හුරු පුරුදු ගේම් එකක් නිසා මම මේ වැඩේට GTA 5 ගේම් එක තෝරගන්නවා. මම දැන් ගේම් එක හයි සෙටින්ග්ස් වලට දාගෙන තියෙන්නේ. දැන් ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකේ වම් පැත්තේ උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් පර්ෆෝමන්ස් ඩීටේල්ස් ටික. හරි, මම හිතනවා ඔයාලට දැන් මේ අලුත්ම ROG Zephyrus G14 ලැප්ටොප් එක ගැන, ඒකේ පර්ෆෝමන්ස් ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. ඊළඟට ලැප්ටොප් එකේ ඉන්බිල්ට් සොෆ්ට්වෙයාර්ස් ගැන, ඒ වගේම කොහොමද අපිට ඕන විදිහට මේ ලැප්ටොප් එකේ පර්ෆෝමන්ස් ඇඩ්ජස්ට් කරගන්නේ කියලා අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. මොකද මේ වීඩියෝ එකෙන් ඔක්කොම කතා කරන්න ගියොත් වීඩියෝ එකේ දික ගොඩක් වැඩි වෙන නිසා. ඉතින් අපි ගේමින් වලට මේ වගේ ලැප්ටොප් එකක් ගන්නවා කියන්නේ අපේ අනිත් එදිනදා වැඩවලට, ඒ වගේම වීඩියෝ එඩිටින්, මල්ටිමීඩියා වගේ ගොඩක් හොඳ පර්ෆෝමන්ස් ඕන කරන වැඩවලට අපිට වෙනම කම්පියුටර් එකක් ගන්න ඕන වෙන්නේ නැහැ. මේ ලැප්ටොප් එකේ අපිට හැම දෙයක්ම කරගන්න පුළුවන්. Asus ල තාමත් ලං. මම මේ වීඩියෝ එක කරන වෙලාවෙදී Asus ල තාමත් ලංකාව ඇතුලේ මේ ලැප්ටොප් එකේ මිල හරියටම අනවුන්ස් කරලා නැහැ. බොහෝ දුරට මේකේ මිල රුපියල් ලක්ෂ 430,000 69,000 අතර මිලක් වේවි. ඉතින් අද අපි කතා කරපු දේවල් ගැන, ඒ වගේම ගේමින් ලැප්ටොප්ස් ගැන ඔයාලගේ පෞද්ගලික අත්දැකීම් හැම එකක්ම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම මේ ගේමින් ලැප්ටොප් එක ගැන වැඩිපුර විස්තර තියෙන ලින්ක්ස් ටික මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන් මේවත් බලන්න. ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටෙකිකොනි channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් icon එක on කරලා තිබුණොත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන්ම එක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමුවෙමු අලුත් වීඩියෝ එකකින්.